දිවයිනම ආවරණය වන පරිදි පනවා ඇති සංචරණ සීමා හමුවේ විශ්‍රාම වැටුප ලබා ගන්නා පුද්ගලයන් හට සිය විශ්‍රාම වැටුප ලබා ගැනීම වෙනුවෙන් අද හෙට සහ අනිද්දා යන තෙදින දිවයින පුරා මූල්‍ය ආයතන සහ තැපැල් කාර්යාල විවෘත කර තිබීමට පියවර ගෙන තිබෙනවා. මෙහිදී සිය විශ්‍රාම වැටුප ලබා ගන්නා පුද්ගලයන් හට අවසර පත්‍රයකින් තොරව විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතන වෙත හෝ තැපැල් කාර්යාල වෙත යාමට අවස්ථාව ලබා දී ඇති අතර විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා නිවසින් බැහැරට යන පුද්ගලයන් සිය විශ්‍රාමික හැඳුනුම් පත ජාතික හැඳුනුම් පත හෝ දුරකථනය වෙත එවා ඇති කෙටිපණිවිඩය සංචරණ අවසර පත ලෙස භාවිත කළ හැකි. එමෙන්ම සිය විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා යන පුද්ගලයන් හට තම නිවසේ සිට මූල්‍ය ආයතනයට හෝ තැපැල් කාර්යාලය වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කරනු ලබන අතර ඒ වෙනුවෙන් දිවයින පුරා බස් රථ 2750ක් පමණ යොදා ගනිමින් විශේෂ බස් රථ සේවාවක්ද ක්‍රියාත්මක කර ඇති අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා යන පුද්ගලයන් හට නොමිලේ ප්‍රවාහන පහසුකම් මෙමගින් සලසා දී තිබෙනවා. පිහිනුම් තටාකයේ අසලදී සාදයක් පවත්වමින් සිටි පුද්ගලයන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කාන්තාවන් 3 දෙනෙක්ද දේශීය ජාතික පුද්ගලයෙක් සහ කාන්තාවක්ද සිටින බවට වාර්තා වී තිබෙනවා. මේ අත්අඩංගුවටගත් පුද්ගලයන් අද දින කොළඹ කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. නිරන්තරයෙන්ම විරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන අයට අත්අඩංගුවට ගන්නා ලෙස සාද උත්සව සම්භාෂණ පවත්වන අය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා विशेष बुद्धि श्रीलंका දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.